ආයුබෝවන් ඔබ මෙතෙන් සිට එකතු වන්නේ රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මම සංජීවනී නවලගේ මුලින්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ඉදිරි සති තුන තීරණාත්මක විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි මාස 11කට පසු බ්‍රිතාන්‍යෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් විදේශ තානාපති නියෝජිතයින් හා අගමැති අතර හමුව සාර්ථකයි මෙරට අපනයන පැය ඉතිහාසයේ ඉහළම මාසික අගය නොවැම්බර් මාසයේ අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීමට අදාළ තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කර ඇතැයි පාරිභෝගික අධිකාරිය අධිකරණයට කියයි මැද මාසියාවේ රටවල් කිහිපයක විදුලිය බිඳ වැටීම දිනකට වර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් තවදුරටත් සිදු වූහොත් ඉදිරි සති කිහිපේ වඩා තීරණාත්මක විය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. එම අවධානම අවම කර ගැනීමට නම් ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් නිසි එන්නත්කරණයට ලක්විය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ මොහොත වෙන විට අපි බලාපොරොත්තු වුණු පරිදි පසුගිය උත්සව සමයත් ඒ වගේම දීර්ඝ නිමාඩුවත් ඔමික්‍රෝන් ප්‍රභේදයත් කියන සාධක තියල්ලම සැලකිල්ලට ගත්තහම රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන් කියන එක. මේ තීරණාත්මක සතිය ඒ ආකාරයට දකින නිසාම රෝගීන්ගේ වැඩිවීමත් එක්ක මරණ සංඛ්‍යාව ඊට සමාන්තරව වැඩි වෙන්න ඉඩ තියෙනවා ප්‍රමාද වෙලා ඒක අවම කරගන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා මේ දක්වා අවශ්‍ය කරන දැඩි සත්කාරයක පහසුකම් වල කිසිම අඩුවක් වෙලා නැහැ. ඔක්සිජන් අවශ්‍යතාවයේ සහ ඔක්සිජන් සැපයුමේ අඩුපාඩුවක් සිද්ධ වෙලා නැහැ. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩකඩ පිළිබඳව ගැටලුවක් මතුවෙලා නැහැ. අපිට රෝගීන් 5000 ඉක්මවලා පැමිණි කාල සීමාවක තුලත් පුළුවන්කම තිබුණා රෝගීන් පාලනය කරගන්න. එහෙමත් නැත්නම් ඒ රෝගීන් කළමනාකරණය කරගන්න. නමුත් අපි එවැනි තත්යකට යෑම නෙවෙයි අවශ්‍ය වන්නේ රෝගීන් අඩුවෙන් හමුවන තත්යක් උදා කර ගැනීමයි. රෝගයේ වැළඳීමෙන් වළකින්න නම් අපිට කළ හැකි කාරණා දෙකයි තියෙන්නේ. ඒ දෙක හරියට ඉෂ්ට නොවන තාක්කල් රෝගීන් වැඩිවීම සෞඛ්‍යාංශයට පාලනය කරන්නත් අපහසු වෙනවා. ඒ තමා අපේ හැසිරීම් රටාව හරහා අපි රෝගයේ පැතිරීමට ඉඩ දුන්නොත් ඒක එක පැත්තකින් එනවා. ඒ වගේම තමා මේ දක්වා අපි ලබා දීලා තියෙන එන්නත රටේ විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ලබා නොගෙන සිටිනවා. එවැනි අය වහාම එන්නත ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඒක හරහා පමණයි අපිට මේ ඉදිරි සති කිහිපය තුළ ඔය තීරණාත්මක තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවන්නේ. COVID-19 රෝගය වැළඳුණු 891 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙනුණා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 11,784ක්. 216 දෙනෙකු ඊයේ සුවය ලබා තිබෙනවා. සුවය ලැබූ සමස්ත පිරිස 576,540ක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 3,53,74,713ක්. 1,64,97,745 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. මාත්‍රා දෙකම ලබාගත් පිරිස 1,38,88,605ක්. බූස්ටර් මාත්‍රාව 49,88,363 දෙනෙකුට ලබා දී අවසන්. බ්‍රිතාන්‍යෙන් ඊයේ හඳුනා කරනු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 94,326ක්. එය මාස 11කට පසු රටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි. මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ 77,000කට අධික පිරිසක් තවමත් එන්නත්කරණයට යොමු වී නැතැයි එරට සෞඛ්‍ය ලේකම් පවසනවා. බ්‍රිතාන්‍ය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,60,000කට අධිකයි. ඊයේ සිදු වූ කොරෝනා මරණ 439ත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,54,000ක්ම වා ගොසින්. එරට සෞඛ්‍ය ලේකම් සජිත් ජාවෙඩ් පවසන්නේ සෞඛ්‍ය සේවයේ බොහෝ පිරිසක් සිය වගකීම පැහැර හරිමින් එන්නත්කරණයෙන් බැහැරව සිටින බවයි. සෑම සෞඛ්‍ය සේවකයෙකුම එන්නත්කරණයට ලක්වීම සිය වෘත්තීය යුතුකමක් ලෙස සැලකිය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ. ඉහළ යන කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරනු ලබන සෞඛ්‍ය සේවකයන් එන්නත්කරණයෙන් බැහැරවීම තුළින් සමස්ත සෞඛ්‍ය පද්ධතිය අවධානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ දූරය අවධානමට ලක්ව තිබෙනවා. ඒ සෞඛ්‍ය නීති කඩ කරමින් නත්තල් සාදයක් පැවැත්වූ බවට සනාථ වීමත් සමගයි. ඒ පිළිබඳව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසා ඉදිරිපැය 48 අගමැතිවරයාගේ දූරයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව විදෙස් වාර්තාවල සඳහන්. ෆයිසර් බයෝඑන්ටෙක් ආයතනය කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතේ සෛනික අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. එමගින් එන්නතෙහි ආරක්ෂාකාරී බව සහ ප්‍රභේදයට එරෙහිව දක්වන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය
අධ්‍යයනය කරනු ඇති ප්‍රථමයෙන් එය අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට භාවිත කිරීමටයි සමාගම සැලසුම් කරන්නේ නෙදර්ලන්ත රජයේ එරට වෛරස් ව්‍යාප්ති පාලන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා යුරෝපයේ දැඩි නීති ක්‍රියාත්මක වූ රටක් ලෙසයි එරට සැලකෙන්නේ ඒ අනුව 21 දෙසැම්බර් 18 වනදා සිට අවන්හල් සංස්කෘතික ස්ථාන සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වෙත ඇතුළු වීමේදී පනවා තිබූ සීමා අද සිටවත් වනු ඇත වෛරස් ආසාදිතයන් තවදුරටත් ඉහළ යමින් පවතින පසුබිමක විශාල අවධානමක් ගනිමින් මෙවැනි තීරණයකට එළඹුණේ ජන ජීවිත යථාවත් කිරීමේ අරමුණින් බවයි අග්‍රාමාත්‍ය මාක් රූට් ප්‍රකාශ කළේ ඇමරිකාවෙන් ඊයේ හඳුනාගෙනු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 443,000කට අධිකයි ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස මරණ 2611ක් ඊයේ එරටින් වාර්තා වී තිබෙනවා ඉහළ වෛරස් ව්‍යාප්තියක් වාර්තා වන නිව්යෝක්හි මුව ආවරණ පැළඳීමේ නීතිය යළි බලාත්මක කිරීමට අභියාචන අධිකරණ විනිසුරුවරයෙකු තීන්දුවක් ගෙන තිබෙනවා ඒ පහළ අධිකරණයක විනිසුරුවරයෙකු නිව්යෝක්හි අනිවාර්ය මුව ආවරණ පැළඳීමේ නීතිය ඉවත් කිරීමෙන් දිනකට පසුවයි මෙරට විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ පසිරුවේ අරලියකහ මන්දිරයේදී පැවැත්ුණා. තානාපති සම්බන්ධතාවලට අදාළව අග්‍රාමාත්‍යතුමා හා තානාපති නියෝජිතයින් අතර සුහද සාකච්ඡාවක්ද මෙහිදී සිදු වුණා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරු සහ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන අද පුවත්පත්වල පළ කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය අභියෝජනාධිකරණයට අද දැනුම් දුන්නා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන නිවේදන හෙට දින විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ කිරීමට පියවර ගන්නා බවයි එම අධිකාරිය අධිකරණයේ හමුවේ සඳහන් කළේ. දෙවයින පුරා වාර්තා වූ ගෑස් උඳුන් පිපිරියාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා මෙම දැනුම් දීම සිදු කළා. මෙහිදී රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ අඩක් භාවිත කළ හා සැක සහිත ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. යම් නියෝජිතයෙකු එවැනි ගෑස් සිලින්ඩර බාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇති බවයි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ. පෙත්සම සලකා බැලීම පෙබරවාරි මස 8 වෙනිදා දක්වා කල් තිබුණා. මෙරට අපනයන ඉපයම් ඉතිහාසයේ ඉහළම මාසික අපනයන අගය පසුගිය නොවැම්බර් මාසයේ වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එම බැංකුව ඊයේ නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන්. 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන අගය ඇමරිකානු ඩොලර් මිලියන 784ක්. එය 2021 නොවැම්බර් මාසයේ 1211ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පෙරවසරට සාපේක්ෂව අපනයන ඉපයීම් අගය 54.6%කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පවසන්නේ. ඒ අනුව වෙළඳ භාණ්ඩ හිගයේද ඩොලර් මිලියන 600 සිට ඩොලර් මිලියන 553 දක්වා අඩු වී තිබෙනවා. කාර්මික භාණ්ඩ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්눔 කිරීම විශේෂත්වයක්. එය 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 56.6%කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ. කෘෂිකර්ම අපනයන ආදායමද පෙරවසරට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේ 46.9%කින් වර්ධනය වී තිබෙනවා. ඛනිජාශ්‍රිත අපනයන අගයේද 49%ක වර්ධනයක් පෙන්වන බවයි මහ බැංකුව පවසන්නේ. යලිත් දිවපුවත් කොළඹට හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලවි මණ්ඩලයේ නව ශාඛා දෙකක් පැල්මඩුල්ල හා බලංගොඩදී ඊයේ විවෘත කෙරුණා. ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහන මිලක් ලබා දීම මෙහි අරමුණයි. මෙම කුළුබඩු හා ඒ ආශ්‍රිත අලවි මණ්ඩලයේ කුළුබඩු මන්දිර දිවයිනේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි ස්ථාපනය කිරීමට පියවරගෙන තිබෙනවා. බතරමුල්ල, මාදිවෙල, නුගේගොඩ, කලවාන, ඇහැලියගොඩ ඇතුළු ප්‍රදේශ 11ක මෙවන විට ශාඛා විවෘත කර තිබෙනවා. ගොවි ජනතාවගේ අස්වනු අතරමැදියන්ගෙන් තොරව ලබාගෙන නවීන තාක්ෂණ යටතේ ඇසුරුම් කොට හිඟයකින් තොරව සහන මිලට පාරිභෝගිකයාට ලබා දීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලවි මණ්ඩලය පියවරගෙන තිබෙනවා. විවෘත කිරීමේ අවස්ථාව සිදු කෙරුණේ රාජ්‍ය මාත්‍ය ජානක වක්කුමරු මහතාගේ ප්‍රධානත්වය.
මේ ප්‍රශ්නේ විසඳෙයි. සෞභාග්‍යමත් නව වසරක් සඳහා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ තේමා කර ගනිමින් කොළඹදී අද ජයපිරිත් සජ්ජායනා වැඩසටහනක් පැවැත්වෙනවා. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ලක්වාසී හා ලෝකවාසී සියලුම ජනතාවටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් සෙත් පතා සිදු කරනු ලබන පිරිත් සජ්ජායනාව පැවැත්වෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ. මහනාහිමිවරුන් අනුනාහිමිවරුන් ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ආරාධිත භික්ෂුන් වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් ජයපිරිත් සජ්ජායනාව පැවැත්වෙනවා. සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව පින්කම සිදු කරන්නේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්. මේකේ රණවිරුවන්ගේ පෞලුල සමාජිකින් හා ආබාධිත රණවිරුවන් නියෝජනය කරමින් පිරිසක්ද පින්කමට සහභාගී කරවීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාවට පොලිසියට හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ආශිර්වාද කිරීමද මෙහිදී සිදු කරනවා. සර්ව රාත්‍රික පිරිස සජ්ජායනෙන් අනතුරුව පසුදින උදෑසන දානමය පින්කමින් පුණ්‍ය කර්මය නිමවට පත්වෙනවා. එය සංවිධානය කරනු ලැබැත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක සහයෝගයෙන්. රත්නපුර ඇහැලේගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුමරුබල අස්වැන්න නෙලීමට ආසන්න වෙතයි ගොවින් පවසනවා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතයට යොමු වීම වගාව සාර්ථක වීමට ප්‍රධාන හේතුව බවයි ගොවින් ප්‍රකාශ කළේ. කාබනික පොහොර භාවිත කොට මාහර හා මාහින්ගොඩ ගම්මානවල කුඹුරු අක්කර 50ක් මෙලෙස සාර්ථකව වගා කෙරුණා. අවම පිරිවැයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බවයි ගොවීන් පවසන්නේ. පීදෙනකොට බොහොම හොඳට කරලා කිරිවැදිලා පීදිලා තියෙනවා. මේ කාබනික පොහොර වලින් මෙච්චර වැඩ පිළිලක් කරාද කියලා හිතාගන්න බැරි විදිහට මේක සාර්ථක වුණා කියලා තමයි මගේ විශ්වාසය. මට නම් කියන්න තියෙන්නේ මේකයි. මේක මේ නිකන් මේ එක එක්කෙනා කියන දේවල් අරව මම අහගෙන මම කරන්නේ නැතුව මේක කරලා බලන්න. ඵලදාම ඉතාම සාර්ථකයි. මෙච්චර කල් නිකන් මුලා जनाधिपत्मा ඇලහැර ප්‍රදේශ ලේකම් කුට්ටාසේ ඇලහැර අතරගල්ලෑව ඩිකපිටිය සිරිකන්දුයා යන ප්‍රදේශවල ගොවීන් රටකජු මුංගැට වැනි වගාවලින් මෙවර වැඩි අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. කාබනික පොහොර පමණක් යොදා ගනිමින් වගාව සිදු කිරීම විශේෂත්වයක්. මේ කාබනික පොහොර දාලා තමයි මේවා කරලා තියෙන්නේ. මේවා කිසිම මේ තෙල් පොහොර මුකුත් ගහලා නැමේ උදු. ඒකවල අපි රටකජු හදලා තියෙන මෙතන අක්කර 200ක් විතර තියෙනවා. මේ කාබනික වගාව හොඳට අපි කරගෙන යන්න පුළුවන්. මේවට අපිට දිනු කරන්න උදව් උපකාර කර. රටේ දිනුව සඳහා ඇත්තටම අපි මේවා කරන්න පුළුවන් කියන වගාවල් තමයි අපි කරලා පෙන්නලා තියෙන. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුණින් රජයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පවතින ඉඩම්වල දීර්ඝ කාලයක් පදිංචි එහෙත් හිමිකම් ඔප්පු හෝ බලපත්‍ර නොමැති පුද්ගලින්ගේ ගැටළු නිරාකරණය සඳහා ජංගම සේවාවක් බණ්ඩාරගමදී ඊයේ පැවැත්ුණා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර මිලනිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවගේ ඉඩම් බලපත්‍ර හෝ ඔප්පු ලබා ගැනීමට ඇති ගැටළු හඳුනාගෙන විසඳුම් ලබා දීමද මේදී සිදු කෙරුණා. කරුබල ගස්වැව රජවිකම ප්‍රදේශයේ වනසතුන් දඩයම් කිරීම සඳහා පැමිණි බවට සැකකිරෙන පුද්ගලින් සිය දෙනෙකු කරුබල ගස්වැව වනජීවී කාර්යාලය විසින් අද අත්අඩංගුවට ගනු ලැබෙතිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී බලපත්‍ර සහිත බෝර 12 ගෙනියවියක් ඇතුළු උපකරණ තොගයක් පොලිස් භාරයට ගන්නා සැකකරුවන් පැමිණි මෝටර් රථයද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගෙවතු වගාව සඳහා අවශ්‍ය පැළ ලබා දීමේ වැඩසටහනක් කෝට්ටේ ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවුල් සියයක් සඳහා පැළ සහ පොහොර බඳුන් කිරීමේ උපකරණ ලබා දෙනු ලැබුවා. ජල දිවාපුවත් විරාමෙන් අනතුරුව පළමු අවධානය විදෙස් පුවත් වෙත. මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබෙනවා. ඒ කිරිකිස්ථානයේ උස්බෙකිස්ථානයේ සහ කසකස්ථානයේ යන රටවලයි. රටවල් අතර ගමන් කරන අන්තර් විදුලි හෝමාරු රැහන් පද්ධතිය විසඳ වීමත් සමග විදුලිය බිඳ වැටීම ආරම්භ වුණා. මේ හේතුවෙන් අදාළ රටවල දැවැන්ත මාර්ග තදබදයක් හටගෙන තිබෙනවා. ගුවන්තොටුපළ ප්‍රමාදයන් සහ චෙසු පොදු ප්‍රවාහන වලටද ඉන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. විදුලි විසඳවීම සිදු වෙත්තේ අද අලුයම් කාලයේදී. ඇතැම් ප්‍රදේශවල තත්ත්වය යථාවත් කර ඇති බව බලධාරීන් ප්‍රකාශ කළා.
युक्रेन आक्रमणे कलहोत रूसियानु जनाधिपति व्लादिमीर पुटिन तेरहिव संवादक पनवन बव अमेरिकानु जनाधिपति जो बाइडेन पवसनवा अमेरिकानु जनाधिपति वरयागे मेम अनतुरु एंगवीम सिदु करुने तवत वटवल रसक नायकयन रूसियावट एरहिव अनतुरु एंगवीम सिदु करमिन सिदिन पसुबिमक मेवन विट लक्ष संख्यात रूसियानु बटपेरिस सिय निरुत्तदिग मायमेर दिसिटिनवा नबोधिनिकें युक्रेनी आक्रमणे किरीम रूसियावे प्रमुख अपेक्षाव बवयि विदेश वार्तावल सदहन वन्ने केसे हुवद जनाधिपति बाइडेन प्रकाश करन्ने एवेनि पियवरक गत होत रूसियावट दवंत प्रतिविपाक विंदीमट सिदुवन बवयि अमेरिकाव ऐतुलु सेसु रटवल पवदिन गटलुव संबंधयेन व्याज आततिमय तत्वयक मतुकर पेन्वन बवट रूसियाव चोदना करनवा ए रट बलधारीन अवधारणे करन्ने युक्रेन आक्रमणयक पिलिबंद किसिदु अपेक्षावक नोपवतिन बवयि දනවදානේ ක්‍රීඩා පුවතකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිත නම් කර තිබෙනවා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවැත්තේ දසුන් ඡානකටයි චරිත අසනංකට උපනායකත්වයේ හිමිව තිබෙනවා තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වන්නේ අවිෂ්ක ප්‍රනාන්දු පැතුම් නිසංක දනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් චාමික කරුණාරත්න ජනිත් ලියනගේ කමිල් මිෂාර රමේෂ් මෙන්ඩිස් වනිදු හසරංග ලහිරු කුමාර නුවන් තුෂාර දුෂ්මන්ත චමීර බිනුර ප්‍රනාන්දු මහේෂ් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසේ ප්‍රවීන් ජයවික්‍රම සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් තරඟාවලිය ලැබෙන 11 වෙනිදා ආරම්භ වීමට නියමිතයි යවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල බටහිර ඉන්දියා කොදෙව් දූපත්වල පැවැත්වෙනවා එම තරඟාවලියේදී ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරඟයට සුසුකම් ලබා තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට අෆ්ගනිස්තාන කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතයි ශ්‍රී ලංකා යවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ඊයේ බටහිර ඉන්දියා දූපත්වල සිට අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා අත්තරම මුලින්ම කිව්වොත් එහෙම අෆ්ගනිස්තාන් ටීම් එක ඇත්තටම හොඳ ටීම් එකක් ඒ වගේම අපේ ටීම් එක ගත්තමත් අපේ ටීම් එක ගොඩක් බැලන්ස් හොඳ ටීම් එකක් හැම වෙලාවෙම අපි විශ්වාස කරනවා අපි තමන්ව විශ්වාස කරනවා හැම වෙලාවෙම ඒ කියන්නේ 15 දිනම ටීම් එකේ ඉන්න 15 දිනම අපි හැම වෙලාවෙම අපි තමන්ව විශ්වාස කරනවා දැන් නොකවුට් මැචස් යන්නේ ඒක හින්දා අපි හැම වෙලාවෙම හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ දෙයක් අපේ ලංකාව වෙනුවෙන් අපි කරන්න බලාපොරොත්තු වෙනවා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම සමග එක්වීම පිළිබඳව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධනද අදහස් පළ කළා එසමගින් අදට නියමිත දිවපුවත් විකාශය නිමවට පත්වනවා රාත්‍රී 8ට ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න ආයුබෝවන්